සුබ දවසක් වේවා ඔයාලට ඉතින්. ඔන්න මං මුලින්ම කතාවක් කියන්න හිතුවා. මං හිතනවා මේකෙන් ලොකු පාඩමක් දැනගන්න පුළුවන් කියලා, විශේෂයෙන් වර්තමාන සමාජයේ. ඉතින් එක පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගේ ඔහුට හිමි ගුවන් යානය දෙස බලලා මෙලෙස පවසා තිබෙනවා. මේක ගන්න සල්ලි වලින් දුප්පත් මිනිස්සු කී දෙනෙක්ට කන්න දෙන්න පුළුවන්කම තිබුණද කියලා කියනවා. ඉතින් මේ වගේ දේවල් ඕන තරම් අහන්න ලැබෙනවා. විශේෂයෙන් පින් කටයුතු වලදීත් මේ වගේ දේවල් සමහර පුද්ගලින් කියන දැන් බුදුරජාණන් වහන්සේට පූජා කරන මහත් ආහාර තොගයන්, ආහාර පූජාවන්, විවිධ පූජාවන් සිදු කරනවනේ. ඉතින් ඒවා නැවත ඉවත් කරද්දී ඒ දිහා බලලා අනේ මේවා මිනිස්සුන්ට කන්න දෙන්න තිබ්බනම් කියලා ඔවගේ දේවල් සිතලා පව් රැස් කරගන්නා මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් මෙතනදිත් මේ පුද්ගලයාගේ ගුවන් යානය දිහා බලලා ඒ පුද්ගලයා එහෙම අහලා තියෙනවා. ඉතින් එවිට අර ගුවන් යානය හිමි පුද්ගලයා මෙහෙම උත්තර දීලා තියෙනවා, මට ඒ ගැන හරියටම කියන්න අමාරුයි. හැබැයි මට කියන්න පුළුවන් මේක හදපු ෆැක්ටරි එකේ වැඩ කරපු මිනිසුන්ගේ පවුල් ගණනාවකට මේක නිසා ආදායම් ලැබුණා. මේ ප්ලේන් එකට ඇලුමිනියම් රෝල් කරපු, ටර්බයින් හදපු, මේකේ අභ්‍යන්තර සහ බාහිර සැකැස්මවල් නිර්මාණය කරපු, කර්මාන්ත ශාලා ගණනාවක පවුල් සිය ගණනකට සති ගාණක් යනකන් මේක නිසා කන්න අඳින්න ලැබුණා. මේකට ඉන්ධන පොම්ප කරන මිනිසුන්ගේ, ඉන්ධන සපයන ආයතනවල මිනිසුන්ගේ ඉඳන් මේකෙ සේවය කරන මිනිසුන්ගේ පවුල් දක්වා මේ ගුවන් යානය නිසා අදටත් වේල් තුනම පිරිමහෙනවා. අන්න ඒක තමයි ධනවාදී මානසිකත්වයේ සහ සහනාධාර මානසිකත්වයේ වෙනස. ඔබ යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගනිද්දී ඒකෙන් මිනිසුන්ගේ සාක්කුවලට මුදල් වැටෙනවා. තමන් යම් කිසි සේවාවක් සපයාදී උපයාගත් නිසාම ඒ මුදල ගැන ඔවුන් ආඩම්බර වෙනවා. ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා. ඔවුන්ට තමන්ගේ කුසලතාවය පිළිබඳව, තමන් ගැන පිළිබඳව ගෞරවයක් ඇති වෙනවා. නමුත් ඔබ ඔවුන්ට නිකන් යමක් දුන් විට ඔබ කරන්නේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම ගරුත්වය සහ කුසලතා සංවර්ධනය ඔවුන්ගෙන් සොරා ගැනීම. ධනවාදයේදී තමාගේ මුදල් නිදහසේ ලබා දී කැමති සේවාවක් හෝ භාණ්ඩයක් මිලදී ගැනීමට නිදහසක් තිබුණත් සමාජවාදයෙන් කෙරෙන්නේ ඔබ අත ඇතිදේ බලහත්කාරයෙන් උදුරගෙන ඔබ අකමැති දෙයක් බලෙන්ම ඔබේ අඟේ ගැසීමයි. ඉතින් බොහෝ දෙනා බලා සිටිනවනේ නිකම්ම දේවල් ලබා ගන්න, මුකුත් කිසිම දෙයක් ක්‍රියාවකින් නොකර තමන්ගේ දක්ෂතාවයකින් තොරව, කිසිදු මහන්සියකින් තොරව නිකම් මුදල් උපයන්න ගොඩක් දෙනා අසයිනේ. නමුත් ඊට වැඩිය අපට උපයන දේ ගැන සතුටක් දැනෙන්නේ අපි මහන්සි වෙලා හම්බ කළ විට. එය විවිධ ආකාරයෙන් වෙන්න පුළුවන්. පාරේ කුණු අඳින මිනිසයාගේ ඉඳන් ඉතා උසස් තලයේ රැකියාවන් වල නියැලෙන මේ හැම දෙනාගම යම්කිසි මුදලක් අතට ගනිද්දී ඒ තමන්ගේ සේවේ වටිනාකම, ඒ මහන්සිය ප්‍රතිඵලය දැක්කාම දැනෙන ආත්ම තෘප්තියේ සතුට කියන්නේම කරන්න බැරි තරම්. ඒ නිසා මේ කතාව ඉතාමත් වටිනා ආදර්ශයක් ගෙන දෙනවා. අපි හැමදෙනාටම යම්කිසි හැකියාවක් ස්වභාවිකවම ලැබිලා තියෙනවා. හැමෝම තුළ යම් දක්ෂතාවයක් තියෙනවා. සමහරෙක් ගොවිතැන් කිරීම වල දක්ෂයි. සමහරෙක් එක එක පුද්ගලෙන් එක එක දක්ෂතාවයන් උරුම කරලා දීලා තියෙනවා. ඉතින් ඒ දීලා තියෙන්නේ හැකියාවන්ගෙන් තවත් කෙනෙක්ට සේවයක් කර යම්කිසි මුදලක් උපයා ගැනීමට, අපේ ජීවිතය පවත්වා ගෙන යාමට.
ඉතින් අපි නිවැරදි ක්‍රියාවන් වලට අපගේ හැකියාවන් යොදවල අපි යම්කිසි මුදලක් උපය ගන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපේ රටේ වගේ නම් කැම්පස් ද යම්කිසි දරුවෙක් උසස් පෙළටත් මුහුණ දීලා කැම්පස් ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන කෙනු දෙමාපියන්ගේ ගෙන යැපෙන දරුවන් ඕනෑතරම් ඉන්නවනේ. නමුත් පිටරටවල වගේ ගත්තොත් ඔවුන් යම්කිසි අධ්‍යාපන ලබන අතරේ යම්කිසි අමතර ආදායම් මාර්ගයකට යොමු වෙනවා, පාර්ට් ටයිම් ජොබ් කියලා තියෙනවා. එහෙම ඒවට ඉතින් අපි පුරුදු වෙන්න ඕනේ. උපරිමෙන් අපි හැමෝම යම්කිසි දෙයක් කරන්න. දැන් විවාහ වුණාට පස්සේ කාන්තාවකට පුළුවන් නිවසේදී වුණත් අනෙකුත් වැඩ කටයුතු කරන අතරේ නිවසේ සිටම අපට පුළුවන් යම්කිසි ස්වයං ව්‍යාපාරයක් කරන්න. එහෙම නැත්නම් දැන් වර්තමානයේ ගත්තාම YouTube channel එකක් වගේ channel එකක් හොඳට හොඳින් සාර්ථකව පටන් අරගෙන එයින් යම්කිසි අපි සතු දැනුමක් ලබා දීලා ඒ වගේ මේ ආදායම් මාර්ගයක් බවටත් පත් කරගන්න පුළුවන්. ඒ වගේ තමන් තුළ තියෙන හැකියාවන්ගෙන් ඕනෑතරම් ප්‍රයෝජනවත් දේවල් කරන්න පුළුවන්. උත්සාහයෙන් මහන්සියෙන් උපයාගත් දේ හරිම වටිනවා නිකන් ලැබෙන දේට වඩා.